තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තේසං සම්පන්න සීලානං අප්පමාද විහාරිනං සම්මදඤ්ඤා විමුක්තානං මාරෝ මග්ගං නවින්දති පින්වත්නි ධම්මපදේශනා මාලාවේ 45 වන දේශනාව පුෂ්ප වර්ගයේ 11 වන ගාථා රත්නය දේශනාව තේසං සම්පන්න සීලානං අප්පමාද විහාරිනා පරිපූර්ණ සිල් ඇති සිහියෙන් යුතුව වාසය කරන සම්මදඤ්ඤා විමුක්තස්ස විමුක්තානං මනවින් චතුරාර්ය සත්‍ය දැන සසරින් නිදහස් වුණු කෙලෙසුන්ගෙන් නිදහස් වුණු කෙනා ගේ මාරෝ මග්ගන්න වින්දති. ඒකේ කෙලෙසුන්ගෙන් නිදහස් වෙච්ච කෙනා ගිය මාර්ගය මාරයාට හොයාගන්න බෑ කියනවා. මේ දේශනාවට හේතු වුණේ ඉසිගිලි කන්දපාමුල පිහිටි එක්තරා කළුගල් තලාවක අප්‍රමාද විහරණය යුක්තව වැඩවුන් ගෝධික තෙරණුන් වහන්සේ මහත් වූ වීරයෙන් දුරුකළ ආත්ම ආලය ඇතිව භාවනා කළා. එයින් උන්වහන්සේ ලැබුණේ කෙලෙස් යටපත් වීමෙන් වීමෙන් සාමයික චේතෝ විමුක්තියක් පමණ, කියන ධ්‍යාන තම ලැබුණේ. මුළුමණින් කෙලෙස් සිඳී යාමක් නොවිය. සම්පූර්ණයෙන් කෙලෙස් නැසී ගියේ නැහැ. ලැබුණේ කාලික චිත්ත විමුක්තියකි. සිතේ යම් නිදහස් වීමක් තිබුණා. කෙලෙසුන්ගෙන් යටපත් කරගත්තු බව ධ්‍යානයේ තියෙන සුවය තමයි මේ චිත්ත විමුක්තියක් කියලා කියන්නේ. තමන් මැඩගෙන සිටි එක්තරා රෝගයක් හේතු කොට උන්වහන්සේ මෙසේ පිරිහී ගියා. එහෙත් එයින් පසුබට නොවේ. කියන උන්වහන්සේට ලොකු ලෙඩක් තිබුණා, අසනීපයක්. ඒ නිසා තමයි උන්වහන්සේට මේ භාවනාව පරිපූර්ණ වුණේ නැත්තේ. එයින් පසුබට නොවි නැවත නැවතත් කීපවරක් ධානය උපදවා ගත්තද ඒ හැමවරම ධානයෙන් පිරිහුණා. සත්වන වරද ධානය උපදවාගෙන මම සයවරක්ම ධානයෙන් පිරිහුණෙමි. පිරිහුණු ධාන ඇත්තෙහුගේ ගතිය හෙවත් මත්තෙහි ලබන ආත්මභාවය මේයයි නියම කරනු බැරිය. ධාන නැති කෙනෙක්ට ආත්මභාවය ස්ථීරවම ලැබෙන්නේ මොකද්ද කියලා පණවන්න බෑ. ධාන වශී කරගත්තොත් ඒ ධානයට අදාළ බ්‍රහ්මලෝක යනවයි කියලා හරි කියන්න පුළුවන්. දේ නිසා එකයි එහෙම ස්වයන්නාසි හිතුවේ. ඒ අනියත නියත නැහැ යන තැන ධ්‍යාන නැත්තම් කියන්න බෑ. සෝවාන් වුණාම තමයි ස්ථීර. නමුත් මේ ධ්‍යානයක් වශී වුණොත් එතෙන්ට යන බව ස්ථීරයි. දැන් මම ලබා ඉන්නා මේ ධ්‍යානයන පිරිහි ගියොත් මේ මහත් නපුරකි. නපුරු සිතුවිලි උපදවමින් ජීවත් වීමට වඩා මිය යාම හොඳයි. මේ ධ්‍යානයෙන් පිරිහෙන්නට පෙර මිය යමි සිතා දැලිපිහි අතට ගෙන බෙල්ල කපා ගනිමි ඇඳේ වැතිර ගත්ත. දැන් බෙල්ල කපා ගන්න දැලිපී අරගෙන ඇඳේ හාන්සි වුණා. එවිට මාරදිව්‍ය පුත්‍රයා උන්වහන්සේගේ අදහස දැන මේ මහාන බෙල්ල කපා ගන්නට දැලිපීයක් ගෙන ඇඳේ වැතිර ගත්තේ. බෙල්ල කපා ගැනීමට සිතන්නෝ ජීවිතේ බලාපොරොත්තු නැත්තෝය. බොහෝ දෙනෙක් මැරෙන්නට කලින් විදසුන් වඩා රහත් වෙති. මේ වළක්වන්නට මා යමක් කියවද ඒ නොපිළිගනිත්. බුදුරජාණන් වහන්සේ ලවා මේ වළක්වන්නේ මේ වෙනත් වේශයක් මවාගෙන භාග්‍යතුන් වහන්සේ වෙත ඇවිත් කියලා තියෙනවා. ඔ කිසි තැන කිසි ලෙස නොසැලෙන පැනති මුනිසඳ පිනිපා කරමි ඔබපා දිමුත් සක් ලකුණෙන් තුම්. ඔ කිසි තැනක පැකිලෙන්නේ නැති ගුණ තියෙන මුනින්ද්‍රයන් වහන්සේ ඔබ වහන්සේගේ පාදයේ වන්දනා කරමි.
යට කළ මරණැති නොසැලෙන දිමුත මුනිසඳ කැමති ඔබේ සව්වෙක් සියදිවි නසා ගැනුමට කියන භාග්‍යතුන් වහන්සේට මරණ යට කරපු තථාගතයන් වහන්සේ නැත්නම් මුනිින්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රාවකයේ දිවි නසා ගන්න හදනවායි කියලා. මහාවා මුනිදු සඳ මහදන මැද පතල ගුණ වලකුණු මැනවි දැන්නේ නොතබාහුට හීට මහකරුණාව තියෙන මුනිින්ද්‍රයන් වහන්ස වහන්සේ ඒක ඉඩ දෙන්න එපා උන්වහන්සේ බේරගන්න කියලා මතක් කළා. මුනි සඳුනි සිරිමත් තුන්ලෝ එකලු කළ ඔබේ සසුම් පිළිවෙත් ඇලුණු රහත් ඵලයට නොමපත්. උන්වහන්සේ ශාසනය ඇලුනට තාම රහත්ව නැහැ. ඉදිරියේ තව තව ඉක්මු මැති සව්වෙකි සේකි කවර ලෙසකින් නම් මෙහි සියදිවි නසා ගන්නේ. තව තවත් නිවන් මඟ දියුණු කරන්න තියෙන කෙනෙක් කොහොමද හනොත් මේ දිවි නසා ගන්නේ? ගෝධික තෙරණෝ දැලිපී අතට ගත්තා. බුදුරජාණන් වහන්සේ මෙතෙ මේ මාරයයි දැන මාරය නුවණැත්තෝ මෙසේද කරති. ජීවිතේ බලාපොරොත්තු නොවෙති. ගෝධික තෙමේ මුල් සහිතව තෘෂ්ණාව පුටා දමා පිරිනිවියේ යයි වදාරා. භික්ෂූන් කැටුව ගෝධික තෙරුන් වෙත ගොස් ඒ වෙලෙහිම භික්ෂූන් භික්ෂු නමගේ ප්‍රතිසන්ධි විඥාන කොතන පිහිටියේ දැයි අඳුරට වැටෙනකුසේ සොය සොයා මාරයා එහි මෙහෙ සැරිසරනො දැන් ඒ දේහය කුඩින්. ඔහුගේ දුම් අඳුරු බව භික්ෂූන්ට දක්ව මහරණි පාපිව මේ මාරයා ගෝධික කුලපුත්‍රයාගේ ප්‍රතිසන්ධිය කොතන පිහිටියාදයි විපරම් කරයි. ගෝධික තැන පිරිනිවියේ නොපිහිටියා වූ විඥානය ඇත්තේ නැවත මාරතමේ කොළු වෙසක්ගෙන බේලුව පාණ්ඩු වීණාවක් රැගෙන බුදුරදුන් වෙත ගොස් දැන් පිරිනිවන් පාවදාර නැත්තම් කෙලෙස් පිරිනිවණයෙන් පිරිනිවිලා ස්කන්ධ පරිනිර්වාණයෙන් පිරිනිවෙන තෙරුන් වහන්සේ කෙනෙක්ගේ විඥානය කොහෙවත් පිහිටන්නේ නැහැ. පිරිසරණක් නැහැ විඥානෙට. විඥානේ නිරුද්ධ වෙනවා එතන. නමුත් එයා ඒක මාර්ය හොයනවා දැන් දුන් දම දම. එයාට හොයන්න වෙන්නේ. නැවත තරුණ ළමයෙකි වෙස් මවාගෙන වීණාවකුත් අරගෙන ඇවිල්ල මෙහෙම කියනවා. සොයන්නෙමි උඩයට සරස සිවුදිග අනුදිග. ගෝධික තෙරුන් ගිය තැන කොතෙන් දැයි මම නොදැනිමි. හැම පැත්තෙම හෙව්ව ගෝධික තෙරුන් වහන්සේ ගියේ කොහෙදැයි කියලා දන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රඥා වූ දෘතිමත් වූ ධ්‍යාන වඩන්නා වූ ධ්‍යානයේ නිතර ඇලී සිටියා වූ ජීවිත ආලය හැරදමා රෑ දහවල් පිළිවෙත්ති යෙදී සිටි ගෝධික තෙමේ මරසෙන් දිනා නැවත ඉපදීමට නොපැමිණිය සේක. මෙහි සඳහන් වෙනවා එතකොට දෘතිමත් ධෛර්ය ඇති ප්‍රඥාවන්ත ධ්‍යාන වඩන සුළු නිතර ධ්‍යාන ඇලෙන ජීවිත ආශාව අත්හැර දමපු රෑදිවා දෙකේ පිළිවෙත් පුරපු ගෝධික තෙරුන් වහන්සේ මරසේනා පරාජය කළා. මුල් සහිත උරුෂ්ණා උදුරා පිරිනිවන් පාවදාලා. එසේ වදාළ කල්ලි සෝකේ මැරුණු මාරතමේ කිසිල්ලේ වීණාවත් ගහ වීණාව කිහිල්ල තිබුණේ ඒකත් බිම වැටුණා. අසතුටින් අතුරු දහන් වෙලා ගියා. මොකද ආවේ උන්නාසේ රහත් වෙන එක නතර කරන්න. නමුත් උන්නාසේ රහත් වෙලා පිරිනිවන් පාලා අවසන් වුණාය කියලා අර කිහිල්ල ගහගෙන හිටපු වීණාවත් බිම වැටුණා. එපමණක් නෙවෙයි අසතුටින්ම තමන්ගේ ලෝකෙට යන්න ගියා. නැවත බුදුරජාණන් වහන්සේ පාපිය තට ගෝධික තැනගේ උප්පත්තිය සොයනු බැරිය. තාතබා තාවැනි මාරයන් දහසකටවත් එය කරනු බැරි වැඩකයි වදාලා මේ දේශනාව කරලා තියෙනවා. තේසං සම්පන්න සීලානං අප්‍රමාද විහාරිනං සම්ම ධඤ්ඤා විමුත්තානං මාරෝ මග්ගන්ධ වින්දති. සීලෙන් පිරිපුන් අප්‍රමාද විහරණ ඇති මනාව සතරාර්ය සත්‍ය දැන කෙලෙස්සුන්ගෙන් මිදුණු රහතන් වහන්සේ වැඩම කළ තැන මාර්ගය මාරයාට දැනගන්න බැහැයි කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. තේ අනුව පැහැදිලි
මේ දේශනාය පමණක් නෙවෙයි සංයුත්ත නිකාය අපිට කිහිප තැනකම අපි දේශනා කියවගෙන යනකොට මේ වගේ සියදිවි නසාගත්තු තෙරුන් වහන්සේලා හමු වෙනවා. සියදිවි නසා ගැනීම එක් විදියකින් කියනකොට හොඳ නැහැයි කියලා කියනවා. සාමාන්‍යයෙන් එක පෘථග්ජන ශ්‍රාවකයෙක්ට හොඳ නැහැ. මොකද යා කොයි ලෝකයයිද කියලා දන්නේ නැති නිසා. නමුත් රහතන් වහන්සේ කෙනෙක් මේ කාර්ය කරලා තියෙනවා. ඒ කරන්නේ තමන්ගේ කය පිළිබඳව යථා ස්වභාවය දන්න නිසා. ඇත්ත தත්ත්වය දකින කෙනෙකුට ඇලීමක් නම් හටගන්නේ නැහැ කියලා අපි ඊයේ මතක් කළා. අපිට අදත් කියන් තියෙන එකමයි. ඒ නිසා තවත් දවසක් කො ජීවත් වෙන්න ඕනේ කියලා ආසාවක් රහතන් වහන්සේට නැහැ. උන්වහන්සේ පිරිනිවන් පෑම බලාපොරොත්තු වෙන්නේ හරියට මාසයක් වැඩ කරලා වැටුප බලාපොරොත්තු වෙන සේවකයෙක් වගේ. ජීවත් වෙන්නත් ආසාවක් නැහැ, මැරෙන්නත් ආසාවක් නැහැ. ඒක අපිට තේරෙන්නේ නැහැ ගොඩක් වෙලාවට. රහත් වෙලා නැත්තම් ඒක මොකද්ද කියලා හිතන්න අමාරුයි. නමුත් වචනෙන් හරි හිතාගන්න රහතන් වහන්සේලා ජීවත් වෙන්න ආසත් නැහැ, මැරෙන්න ආසත් නැහැ. ඒ කර්ම ශක්තිය ගෙවිලා ජීවිතය අවසන් වෙන තුරු අපේක්ෂාවෙන් ඉන්නවා, කටයුතු කරනවා, දැන් කළ යුතු දේ කරනවා. ගැටෙන්න ඇලෙන්න හේතු නැති නිසා ජීවිතලා තියෙන පිණ්ඩපාත චර්යාවල යෙදෙනවා. කවුරු හරි ධර්මය අහන්න ආවොත් ධම් දෙස්සනවා, වත්පිළිවෙත් කරගන්නවා, වත්පිළිවෙත්වල යෙදෙනවා, මෙදුළ අමදිනවා, කුටි පිරිසුදු කරගන්න, මේ සියලු කටයුතු සාරිපුත්ත මහරහතන් වහන්සේ පවා කළ බව සඳහන් වෙනවා. ඉතින් අර ස්වල්පයක් රහතන් වහන්සේලා මෙසේ ගෝධික තෙරුන් වහන්සේ වගේ රහත් වුණාට පස්සේ ආයුධයක්ගෙන බෙල්ල කපාගෙන දිවි තොරගෙන තොර කරගෙන තියෙනවා. දිවි තොර කරගත්ත කියන්නේ පිරිනිවන් පෑවා කියන එක. ඒෂණේම පිරිනිවන් පාලා තියෙනවා. සමහර විට එවැනි දේහයන් අදිෂ්ඨාන කරේ නැත්නම් ධාතු බවට පත්වන්නේ නැහැ. ඒවා භාග්‍යතුන් වහන්සේගේ මෙහෙයවීමෙන් ස්වාමීන් වහන්සේලා දායක එකතු වෙලා ආදාහණය කරලා ඒ ඉතුරු වෙන අවශේෂ කොටස් අස්ති කොටස් ඉතුරු වෙනවා. සාමාන්‍ය ඒව ධාතු වශයෙන් තූප හදලා කුඩා තූපයක හරි තැම්පත් කොට වන්දනා කරනවායි කියන එක ධර්මයේ සඳහන් වෙනවා. ඒතර මේ රහතන් වහන්සේලා පූජාරහයි, පූජාවට සුදුසුයි, පූජනීය උත්තමයන් වහන්සේලා. උන්වහන්සේලා සීල සම්පන්නයි, සීලෙන් පිරිපුන් වුණා, සමාධිය ධ්‍යාන වට්ටම් වලට පත් වුණා, ඉක්මවාගෙන විපස්සනා ඥානවලදී චතුරාර්ය සත්‍ය ධර්ම ප්‍රත්‍යක්ෂව අවබෝධ කළා. දුක්ඛ සත්‍ය පිරිසිඳ දැනගත්තා. සමුදය ප්‍රහාණය කළා. නිවන සාක්ෂාත් කළා. මාර්ගය භාවිතා කළා. මේ තමයි ලෝකේ තියෙන සත්‍ය හතර. මීට වඩා එක සත්‍යයක්වත් නැහැ කියනවා. ඒ පරිපූර්ණ කරගත්තු රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ ගිය මාර්ගය එක මාර්ගයකුනේ. මාර්යෝ දස දහසක් ආවත් හොයන්න බැරි බවයි භාග්‍යවතුන් වහන්සේ එදා දේශනා කොට වදාළේ. එහෙනම් අපි සූදානම් වෙන්න ඕනේ මේ රහතන් වහන්සේලා ගමන් කරපු තැනට අපිත් පත්වන්න ඕනේ කවදා හරි. අපි හිතන අදාදම කියලා, අදාදම හරි හෙට හෙට හරි කමන්නේ, කවදා හරි වැඩේ වෙන්නයි ඕන. ඉතින් ටිකක් ගැඹුරු ධර්ම කාරණා ටිකක් තියෙන, අපි බලමු මේ දේශනාවට සම්බන්ධ වන විමුක්තිය. ප්‍රධාන වශයෙන් විමුක්ති දෙකයි, චිත්ත විමුක්තිය, නිර්වාණය කියා ඒ කොටස් දෙකකට බෙදලා තියෙනවා. තදංග, විස්කම්බන, සමුච්ඡේද, නිස්සරණ, පටිප්පසාද්ධි කියා කොටස් පහයි. ඒතර පළවෙනි දෙක තමයි චිත්ත විමුක්තිය, නිර්වාණය. චිත්ත විමුක්තිය කියන්නේ සිත අර කෙලෙසුන් යටපත් කරගත්තම ධානයක තියෙන සුවය. නිර්වාණය කියන්නේ සම්පූර්ණයෙන්ම සිත කෙලෙසුන්ගෙන් නිදහස් වුණාට. තදංග විස්කම්බන සමුච්ඡේද කියන කොටස් තුනෙන් ප්‍රදෙන කොටස් ටික බැලුවොත් අපිට තේරෙනවා මෙන්න මෙහෙම. තදංග කියන්නේ දැන් දානයක් දෙනකොට තමන්ගේ තිබිච්ච රාග දේශ මොහ යට වෙලා අලෝභ ආදේශ මොහ ඇවිල්ලා සතුටින් ඉන්නේ. සිල් ලගින කොටත් එහෙමයි. භාවනාවකදීත් සමාධි ඉපදුනොත් තදංග වශයෙන් ප්‍රහාණය වෙනවා. පින්කමක් කිරීමේදී තාවකාලික වශයෙන් ඒ මොහොතට පමණක් කෙලෙස් යටපත් වීමට කියනවා තදංග ප්‍රහාණය.
දෙවැනික විස්කම්බන ප්‍රහාණය. පළවෙනි ධ්‍යානාදී ධ්‍යාන ලබද්දී කෙලෙස් විස්කම්බනය වෙනවා. ධ්‍යානය තිබෙන තා රාගදේශ මොහ ඇති වෙන්නේ. ඒකට කියන විස්කම්බන ප්‍රහාණය. ඒකට ඒ අතින් ගත්තම ධ්‍යානය කියන එකත් ඉතා වටින එකක්. ඒ தත්ත්වයට පත් වෙන අද කාලෙත් ගොඩක් අට අමාරුයි. ඒතර දැහැන් වැඩි වීම ධ්‍යාන වැඩි වීම කියලා කියනවා. ඒක අවශ්‍යමයි. පුළුවන් නම් හොඳයි. පරිණං විදර්ශනාවට හැරෙන්න ඕන. සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද කියන්නේ සහ මුලින්ම කෙලෙසුන් නැසීම. දැන් මෙහිදී කොටස් පහක් තියෙනවා. නිස්සරණ ප්‍රහාණ, පටිප්පස්සද්ධි විමුක්තිය කියලාත් කියනවා, ප්‍රහාණ කියලාත් කියනවා. තදංග විස්කම්මන දෙක සිතෙහි විමුක්තියලා, ඒ කියන්නේ සමාධිය පිණිස හේතු වෙනවා. සමුච්ඡේද නිස්සරණ පටිප්පස්සද්ධි නිර්වාණේලා ගණන, නිර්වාණයට අයිති වෙනවා. සමුච්ඡේදයත් නිර්වාණයට කියන එක, නිස්සරණය කියන එකත් නිර්වාණයට කියන, පටිප්පස්සද්ධි කියන එකත් නිර්වාණයට කියනයි කියලා කියනවා. අෂ්ට විද සමාපatti හෝ නිවරණාදී විරුද්ධ ධර්මයන්ගෙන් මිදී සිටි බැවින් චිත්ත විමුති නම් වේ. ඒ කියන්නේ අෂ්ට සමාපatti. ප්‍රථම ධානය, දෙවන, තුන්වන, හතරවන ධාන කියන රූපාවචර ධාන හතරයි, ආකාසානං ඡායතනාදී අරූප ධාන හතරයි. හතරයි හතරයි අටයි. අටට කියනවා අෂ්ට සමාපatti. ඒ වයිදී කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා. ඔන්න ඔය පහ බලන්න. ඒවයි තියෙද? ඒවයි කිසිම තැනක නැහැ. නීවරණ යටපත් කිරීමෙනුයි සමාපatti යට ලබන්නේ. ප්‍රථම ධානයට ආව කියන්නේ නීවරණ යට වෙලා. එතනින් පස්සේ කොහොමත් ඉස්සරහට නීවරණ නැහැ. ඒවයි මිදී තිබෙන බැවින් චිත්ත විමුක්තිය කියලායි කියන්නේ. සිත යම් තාක් නිදහස් වුණා නීවරණයන්ගෙන් සහ රාගදේශ මොහයන්ගෙන්. නිර්වාණය සමුච්ඡේද නිස්සරණ පටිප්පස්සදි මුත්තිගෙන් ශක්තියෙන් සියලු සංකත ධර්මයන්ගේ මිදී සිටි බැවින් විමුක්ති නම් වේ. ඒ කියන්නේ හේතුන්ගෙන් හටගන්න සියලු ධර්මතා සංස්කාර කියලා කියන සංකත කියනවා. ඒ සංකත ලෝකයෙන් නිදහස් වුණා කියන මේ රහතන් වහන්සේ. උන්වහන්සේ සමුච්ඡේදයි ප්‍රහාණයයි, නිස්සරණ ප්‍රහාණයයි, පටිප්පස්සද්ධි සංසිඳි කෙලෙස් සංසිඳවා ගියයි කියන ප්‍රහාණය කියන තුනක්. නිස්සරණ කියන්නේ නිදහස් වීම කියන අර්ථයක් තියෙනවා. ඒතර ඒ අර්ථ සහිතව මේ වචන තුනෙන්ම කියන්නේ නිවන ගැන. ඒතර නිවන කියන්නේ මේ ලෝකේ හේතු වලින් හටගත්තු ධර්මතා තියෙනවා. ඒවා ඒ ඇතිවෙන යම් දුක්ඛ සහගත බව තියෙනවා. ඒ සියල්ලෙන් මිදුණු බව. එහෙනම් සංස්කාරය අනිත්‍යයි. අනිත්‍ය වූ සංස්කාර නිසා දුක හට ගන්නවා. රහතන් වහන්සේ දෙකෙන් මිදී සිටිනවා. තරුණාසගේ නිර්වාණයේ ස්වභාවය තමයි නිට්යයි, සැපයි, ශාන්තයි, ප්‍රණීතයි. ඒක අර සාමාන්‍ය ලෝකයට ගලපන්න බෑ. ඒක රහතන් වහන්සේලගේ විශේෂ, උන්වහන්සේලගේ සිතට පමණයි ගෝචර වෙන්නේ. අපි හරි තේලියෙන් ඉඳන් පොතෙන් හරි කියවලා බලන්න ඕන, දැනගෙන ඉන්න ඕන. එහෙම එකක් තමයි තියෙන්නේ. එහෙම එකක් නැහැනේ සාමාන්‍ය ජීවිතයේදී අපිට. ඒ සාමාන්‍ය ලෝකෙදී, පෘථජන ලෝකෙදී ඒක නැහැ. ඒ නිසා බොහෝ සිතුවිලි වල අතරමං වෙලා, බලාපොරොත්තු වැතුම් ප්‍රාර්ථනා සම්බන්ධකම් ආදී සියල්ලම නිසා, ද්වේෂය නිසා, රාගය නිසා, මෝහය නිසා, ඉරිසියා, ක්‍රෝධ, වෛර, මදමාන නිසා දැවෙන තැවෙන සිතක් තමයි පෘථග්ජන සත්‍යයන්ට තියෙන්නේ. ඒ සියල්ලෙම නිදහස් වුණා ක්‍රමක්‍රම එකපාඩනේ ක්‍රමක්‍රමයෙන් ධ්‍යාන වඩලා, විපස්සනා වඩලා, මාර්ගඵල පිළිවෙලින් ගිහින් රහතන් වහන්සේට ඔය කිව්ව කිසිම දෙයක් නැහැ. උන්වහන්සේට මේ රාගදේශ මොහ කෙලෙස් පීඩා නැහැ. ඉරිසියා මදමාන මොකුත් නැහැ. ඒ නිසා ඒ සංකත ධර්මයන්ගේ මිදුණ වෙනවා. නිදහස් වුණා. ඒක දුක හටගන්නේ නැහැ කියනවා. දුකක් නැහැ. අනිත්‍ය නැහැ, දුක නැහැ. ශාන්ත වූ, ප්‍රණීත වූ ස්වභාවයට පත් වුණා. අපි කියන නිර්වාණ අභයපුරයට පත් වුණා. නිර්වාණ ෂේම භූමියට පත් වුණා. ඔය උපමා දැන් එහෙම අහලා හිතන්න හොඳ නැහැ. මේ වගේ ෂේම භූමියක් කොහේ හරි කාන්තාරයක් මැද තියෙනවද කියලා හිතන්න හොඳ නැහැ. එහෙම කොහෙවත් නිවන තියෙන තැන කොහෙවත් නැහැ. මේක පිහිටන්න තැනක් නැහැ කියනවා. පිහිටන්න නැති බවක් තියෙනවා. කොහෙවත් පිහිටන්නේ නැහැ. මේ ලෝක 31 31 තලෙත් නැහැ. එහෙනම් කොහෙවත් ෂේම භූමියක් කියලා ගන්න ඒක උපමාවක්. නිර්වාණය වනායි සසර කතර මැද තියෙන ෂේම භූමිය වගේ කියලා කියන්නේ.
සසර සයුරෙන් එතර වුණා වගේ කියනවා. සයුර සසර කියන්නේ සයුරක් නම් එතර වීම, ගොඩබිමක් වගේ නිවන. එනවා ඒ වගේ එක එක උපමා තියෙනවනේ ඉතින්. අභයපුරයටපත් උනා බය නැති තැනට. දැන් මෙහෙමනේ රහතන් වහන්සේලා පිරිනුවම් පෑවවා. කොහෙවත් ඉපදෙන්නේ නැත්තම් උන්වහන්සේලාට දැන් කොහෙද දුක? දුක හදන්න කයක් නැහැ. සිතක් නැහැ. දෙකම නැහැ. නාම රූප නැහැ. නාම රූප නැති ඒ සත්වයා ආයි ඉපදෙන්න තැනක් නැති කමින් එයාට බය වෙන්න තැනක් නැහැ කියන. ඒ නිසා බය වෙන්න හේතු කාරණා නැති බවයි අභයපුරයට ගියයි කියන්නේ. දාන වස්තු පරිත්‍යාග ආදී ඒ ඒ අංගයන්ගෙන් හා නාම රූප ධර්මයන් පිරිසිඳ දැනීම ආදී විදර්ශනාංගයන්ගෙන් සිතේ නොපිරිහීම අනර්ථයන්ගෙන් මිදුණු බැවින් විමුක්ති නම් වේ. ඒ කියන්නේ දැන් දාන වස්තු දන් දෙනකොට දැන් කලින් අපි කිව්වේ ඒ වගේ බෝධි පූජාවකට ගියාම මොනෙක් විදිහ පුද පූජාවල් කරනකොට භාග්‍යතුන් වහන්සේ කෙරෙහි ගාත කියනකොට අපි බුද්ධ වන්දනාව කරනකොට ඒ වගේ විදර්ශනා ආදී භාවනා කරනකොට කෙලෙස් යටපත් වෙනවා. ඒක නිසා ඒ වෙලාවේ අනර්ථ කර දෙයක් කන අකුසල් කරගන්න ලැබෙන්නේ නැහැ. මොකද බුද්ධ වන්දනාව නම් ඒක යෙදෙනවා. දානයක් නම් දානෙට යෙදিলা තියෙන. තමන් දානේ බෙදනවා. භාවනාවක් නම් භාවනා කවටහණෙම හිත තියෙන. ආන්න ඒක නිසා ඒ වගේ වෙලාවලට සිත මිදලා තියනවායි කියනවා. ඒකයි විමුක්ති කියලා කියන්නේ. ඒකත් චිත්ත විමුක්ති කියලා කිව්වේ. ඒකට අපි නම් කළා දන් දෙනකොට කෙලෙස් යටපත් වෙන එකට තදංග ප්‍රහාණය කියලා. තදංග ප්‍රහාණයත් අයිති වෙනවා මෙතෙන්ට. එහි වස්තු පරිත්‍යාගයක හේතුකටගෙන මසුරුකම ලෝභය යටපත් වෙනවා. සීලේ හේතුකටගෙන ප්‍රාණඝාතාදීන් නාම රූප පිරිසිඳීමෙන් සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය වෙනවා. කියන්නේ යට වෙනවා. ප්‍රහාණය යට වෙනවා. සතුන් මරණ වගේ ඔය තියෙන අකුසල් තියෙනවානේ. ඒ අකුසල් ටික ප්‍රහාණය වෙනවා. ඒ වෙලාවට යටපත් වෙනවා සීලයෙන්. විපස්සනාවේදී නාම රූප පිරිසිඳ දකිනකොට අනිත්‍ය වශයෙන් දකිනකොට එයාට මම වගේ මගේ ආත්මය කියන දෘෂ්ටිය ඒ වෙලාවට යටපත් වෙනවා. ප්‍රත්‍ය පරිග්‍රහණය කරනකොටගෙන අහේතුක විෂම හේතු දෘෂ්ටියෙන් දුර වෙනවා. ඒතර හේතුඵල ධර්මතාවය දකිනකොට මිත්‍යා දෘෂ්ටි තියෙනවා නම් ඒව ප්‍රහාණය, විෂම දෘෂ්ටි තියෙනවා නම් ප්‍රහාණය වෙනවා, ආත්ම දෘෂ්ටි තියෙනවා නම් ප්‍රහාණය වෙනවා කියනවා. ඒ ප්‍රත්‍යයන් පිළිබඳ සැක දුරු වීම හේතු කොටගෙන සැක සංකා දුරු කෙසේද කෙසේද කතං කති කියලා කියනවා. සැකයක් තියෙනවා නම් ඒක දුරු වෙලා යනවා. කලාප සම්මර්ෂණය කරනකොට මමයේ මගේයයි ගැනීමෙන්ද මග නොමග දැනීම කරනකොට නොමග මග යන හැඟීම, ඒ කියන්නේ අයථා මාර්ගයේ තමන්ට නිවන් දකින්න බැරි මාර්ගය ඒක තමයි නිවන් මග කියලා රැවටෙන්නේ නැහැ ගියා. ඒ මේ විදිහට විපස්සනාවේ පිළිවෙලින් ඉස්සරහට යනකොට මේ දුෂ්ටීන්ගෙන් මුලාවන්ගෙන් සැකයන්ගෙන් දුර වෙනවා. ඒ වගේම සාසත දුෂ්ටි ආදී දුෂ්ටි උච්චේ දෘෂ්ටි මේ දෙකෙන් මිදහස් වෙනවා කියන එකයි මෙතන අටුවාචාර්යන් වහන්සේලා නැවත නැවතත් අපට විස්තර කරලා ප්‍රකාශ කරලා තියෙන්නේ. රහතුන් වහන්සේ සියලු කෙලෙසුන් කෙරෙන් සිත මුදා සිටි බැවින් චිත්ත විමුක්තියෙන් නිදහස් වුණා වෙනවා. නිර්වාණය ලනු බැවින් නිර්වාණය විමුක්තයි. නිර්වාණය කියන ඒ වචනයෙන් කියන්නේ තණ්හාව නැත කියන එක. ඒනුත් උන්වහන්සේ නිදහස් වුණා වෙනවා සසර දුකින්. සම්මදඤ්ඤා විමුක්තාං කිව්වේ එකයි. මනවින් චතුරාර්ය සත්‍ය දැන මේ සියල්ලෙන්ම මිදුණා කියලා මේ පාඨයන්හි අර්ථ භාග්‍යවතුන් වහන්සේ විස්තර කරලා තියෙනවා. මාරෝ මග්ගං නවින්දති. මාරයාට පාර හොයන්න බෑ. මහරහතුන් ගියා වූ මග මාරයා මුළු ශක්තිය යොදා සෙව්වත් බැලුවත් කිසි කලෙලෙසකින් කිසි කලෙක එයාට දැනගන්න බෑ කොහෙද ගියේ කියලා. මෙසේ වනුයේ රහතන් වහන්සේගේ සියලු කර්ම ක්ෂය වෙලා ගියා. නැවත උන්වහන්සේ ඉපදෙන්නේ නැති බවයි. කොහෙවත් යන්නේ නැහැ කියන එකයි. ඒ නිසා සංස්කාර ප්‍රහාණය කිරීමෙන් කර්ම ක්ෂය කිරීමෙන් අවසාන උපත බවට පත් වෙනවා. අවසාන මරණය බවටත් පත් වෙනවා. කයක් ඇති වුණෙත් නැහැ. සිත කොහෙවත් ගියෙත් නැහැ. එතනම නිරුද්ධ වුණා. හරියට පහන දැල්ලා තිබුණා. නිවුවට පස්සේ දැල්ල ගිය තැනක් හොයන්න බෑ වගේ ඒ රහතන් වහන්සේගේ ගතියක් හොයන්න බෑ. කොහෙද ගියේ? දිව්‍ය ලෝක හයේද මේ රහතන් වහන්සේ ගියේ? බ්‍රහ්ම ලෝකෙට ගියාද කියලා ඒ 31 තලයේම බැලුවත්
එදා අරමාර දිව්‍ය පුත්‍රයාට සොයා ගන්න බැරි වුණා වගේ මේ ස්වභාවය මේකයි නිදහස් වෙනවා කියන එක. ඉතින් මෙතෙන්දී අපි එහෙම කියන්නේ අර කෙනෙක් ඉන්නවයි කියන අදහසින් තමයි එහෙම හිතන්නේ ආයි උපදින්නේ නැහැ කියන එක. නමුත් යමක කියන සූත්‍රයේදී පොඩ්ඩක් පැටලිලි සහගත වෙනවා අපිට මේ කතාව. මොකද බෞද්ධයෝන් ඇහුවොත් ප්‍රශ්නයක් රහතන් වහන්සේ නැවත උපදිනවාද කියලා අපි හැමෝම කියන්නේ ආයි උපදින්නේ නැහැ කියලා. ඉපදෙන්නේ නැහැ කියලා කියනකොට යමක සූත්‍රය කියනවා ඉපදෙන්න කො සත්‍යේ පුද්ගලයේ කාත්මයක් ඉන්නෙපයි. රහතන් වහන්සේ කියලා කෙනෙක්වත් නැහැ කියලා එතෙන්දී කතා කරනවා. ඒක පටල ගන්න එපා. අපි සම්මුතියෙන් තමයි කියන්නේ රහතන් වහන්සේ ආයි උපදෙන්නේ නැහැ කියලා. ඒක අර ලෝකේ පිහිටාගෙන කියන එකක්. එතකොට යමක සූත්‍රය කියන්නේ පරමාර්ථයෙන්ම කියනවා. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙක්වත් නැහැ, සත්වයක් නැහැ, පුද්ගලයක් නැහැ, ආත්මයක් නැහැ කියනවා. හොඳයි, සාදු කාර්යයක් දෙන්න. තොර යමක සූත්‍රේ පටල ගන්න එපා. නැවත නැවතත් කියන් තියන්නේ සම්මුතියෙන් රහතන් වහන්සේ කොහෙද ඉපදෙන්නේ කියලා ඇහුවොත් කොහෙවත් ඉපදෙන්නේ නැහැ. ඒ සූත්‍රේ තියෙනවා පරමාර්ථ වශයෙන් සත්වේ පුද්ගලයෙක් නැත්නම් නැතිකෙනා ඉපදෙනවද කියලා අහන්න දෙයක්වත් නැති බවක්. ඒ කියන්නේ රහතන් වහන්සේ කියලා කෙනෙකුත් නැහැ කියලා තමයි කියන්නේ. තොර ඉපදෙන්න කෙනෙකුත් නැහැ, ජීවත් වෙන කෙනෙකුත් නැහැ. ජීවත් වෙන කෙනෙකු නැත්නම් මැරෙන්න කෙනෙකුත් නැහැ කියනවා. මැරෙන්න කෙනෙක් නැත්නම් ඉපදෙන්න කෙනෙකුත් නැහැ කියලා. ඒත් අර සමනල ගැටේ වැටෙන්න පුළුවන් ඔළුවට. හේතු මේක අතා දෙකක් නේ. දැන් බෞද්ධයෙක් ඇහුවොත් එහෙම රහතන් වහන්සේලා ඉපදෙනවද කියලා කවුද මොකද කියන්නේ? අපි සම්මුතියෙන් කියනවා ඉපදෙන්නේ නැහැ. කොහොමද ඡන්නේ නැහැ. හරි, ඒ කතාව හරියට හරි. හැබැයි අතෙන්දී පරමාර්ථ වශයෙන් කියනවා සත්‍යයේ කිටියෙත් නැහැ. ජීවත් උනේත් නැහැ. එහෙනම් කොහොමද එයා මැරෙන්නේ? මැරෙන්න කෙනෙකුත් නැහැ. මැරෙන්න කෙනෙක් නැතිකොට ඉපදෙන්න කෙනෙකුත් දෙකෙන්ම කියන්නේ කවුරුත් නැහැ කියලා ඉපදෙන්න. එහෙනම් රහතන් වහන්සේ නැවත උපදින්න ඇති නිසා දැන් මාරදිව පුත්‍රයාට සිද්ධ වුණා ගැටලුවක්. මොකද එයා පාර හොයන ගීපු පැත්ත අහලා ඇති මේ දේශනාව. දුම්දමමින් හොයනවා, දුමක් යනවා. මාරදිව පුත්‍රයා පේන්නේ කාටවත්? දැන් මේ සානසල කිව්වා මේ දුමක් යනවානේ, මේ දේහයේ උඩින් දුමක් යනවා. කිව්වා මේ පාපී මාරයා මේ හොයනවා ඒක ගීපු තැන. ඒ නිසා මේක හොයන්න බෑ යාට කවදාවත්. එන අපි සන්තෝෂ වෙන්න තියෙන්නේ අපිට. අපි මේ නිවන් මගට මේ පිවිසෙන්න යන්නේ, පිවිසිලා තියෙන සමහර අය උත්සාහ කරන්න ඕන. දුර්ලභව තමයි මේ වාසනාව ලැබෙන්නේ. නොයෙක් මතිමතාන්තර, නොයෙක් ආචාර්යවාද, නොයෙක් දෘෂ්ටීන් ජාලා මැද්දේ තමයි අද ලංකාවේ මේ නිවන් මග පවතින්නේ. පිරිසිදු මගක් තියෙන්නේ. හැබැයි ඒක දැන් ආකීර්ණ වෙලා එක එක කුණු රොඩු මේකට වැටලා තියෙනවා, කතන්දර වැටලා තියෙනවා. ඒ නිසා මේක හරිද කියලා හිතා ගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. දේශකයන් වහන්සේලව අඳුන ගන්න බෑ. උන්වහන්සේලා තෝරා වේරා ගැනීමටත් මිනිස්සුන්ට අපහසු තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි සන්තෝෂ වෙනවා දැන් මේ පිරිස ඇවිල්ලා දවස් කිහිපයක් තුනක් විතර දැන් මේ කටයුතු කරා නේද? මේ කටයුතු කරනකොට සමහර අයට භාවනා වැඩිලත් ඇති, වැඩෙන්නේ නැතුවත් ඇති. හරිද? වැඩිලා නැති වුණත් හසතුට වෙන්න හොඳ නැහැ. දැන් 21 නේ ආවේ, අද කවද්ද? 24. දවස් 4ක් පිරෙනවා, නිකම් පිරෙනවා කියන්නේ 4 වෙනි දවසට නේ ඇවිල්ලා තියෙන්නේ. ඒ ඇවිල්ලා දැන් gedara මතක් වෙනවා ඇති සමහර නේද? නැද්ද? මතක් වෙන්නේ නැහැ නේ. එහෙම දැන් gedara හිටියනම් මෙහෙම කරන්නෙත් නැහැ නේ. කරන්න වෙන්නේ නැහැ නේ. වැඩ. එතකොට යෝජනා කරනවා සමාඩ සමාධියක් නැති වුණත් මේ පැණි ගමනම තමන්ට කුසලයක්. ඔව්. නෙක්කම් මේ කවුරියම එනවනම් අපි සන්තෝෂ වෙනවා. දැන් අපේ පිටත් වෙන පිරිසත් දවස් දෙකක් විතර. පොයට කලින් ආව, පොය දවසෙත් හිටියා, අදත් හිටියා. ඉඳලා ඒ කටයුතු කරලා පින් රැස් කරන් යනකොට. එතකොට අකුසල් ප්‍රමාණය අඩු වුණා. කුසල් ප්‍රමාණය වැඩි. ඒකට හේතු වුණා මේ සිල්වතුන්ගේ ඇසුර. මේ රහතන් වහන්සේලා වැඩ හිටු මේ පුණ්‍ය භූමිය, නැත්නම් අපිට තියෙන විවේක බව, පරිසරය.
මෙහෙට සතුන් එනව තමයි. හැබැයි එන්නේ නැත්තේ කවුද? මිනිස්සු එන්නේ. ලොකුම වාසියක තමයි. සත්වාවට කමන්නේ. හැබැයි එන්න හොඳ නැත්තේ අර රාගදේශම පිරිච්ච මිනිස්සු. දැන් දකින්නේ අද දවල් දානගෙන ආපු පිරිස දැක්කනේ. සද්දය වුණයි. විහිළු කරනවා. විහිළු තාලුක පිරිමි ගැට්ටේ ගෑනුන්ට විහිළු කරනවා. ගෑනු මිනිස්සුන්ට විහිළු කරනවා. අපි ඉතින් ඔහි බලන් ඉන්න. අපිට කරන්න දෙයක් නැහැ. නවත්තන්න බෑනේ. ඉතින් මම්බලේ බණ කියද්දි තීලු කරයිද දන්නේ නැහැ කියලා ඉතින් එතකොට නම් කරේ නැහැ. අත්තාවෙන් අහන්න හිටියා. නමුත් අරක තමයි සබා. අය විශ්චිලා එන්නේ. එළීනම්ම එන්නේ. කෙලෙස් අරගෙන එන්නේ. අපිටත් බෙදලා දෙන්න වගේ එන්නේ එයාලා. එතකොට අපි සංවර වෙන්න ඕන. වැඩියේ වට ඇහුම්කන් දෙන්නේ නැතු වෙන්න ඕන. අපි කියනවනේ උඩටම යන්න. පහළින් ඉන්නපා පොඩ්ඩක් අවුල්. ඒක මේ දාහනේ වාජනේ ගෙනාවු ගමන් මම දොර වහන්නේ. මොකොත් නැත ඇතුළට පැන ගන්න. ඇතුළට බැන්නොත් ඉතුරු පතෝල වැටකොළ බෙදන්න ගන්නවා. ඒතර අපිට වළඳන්න වෙන්නේ නැහැ. ඒ නිසා ඒක පායි අපිට අවශ්‍ය නැහැ. ඒ පිරිසෙන එක ගැන අපි තරහක් නැහැ. සතුටුයි. මොකද එක පිනක් හරි රැස් වෙනවනේ ආවම. නමුත් අපිට තියෙන අත්දැකීම තමයි බහුල වශයෙන් මේ ජනතාව නොවන තරමට අපිට පහසු. විවේකේ හොඳයි. සතුටුයි. එතකොට මේ වනාන්තරේ ඉන්න අලි අලියෙක් දකින්න ලැබුණ සතුටුද? අර සුද්දෙන් බර ගණන් දීලා යාළ යන අලි බලන්න. ඔයලට නොමිල ලැබෙනවා. රුපියල් 5ක්වත් දෙන්න ඕනේ. නෑ. අර මම ඉන්න කුටියට ගියාම සමහරට පල්ලෙහා පාරේ අලි යනවා. මම ඉතින් අඩි 50ක රුඩින්නේ මම ඉන්නේ. ඊටත් උඩින් මම ඉන්නේ. අලිය යටයි. එතකොට පහුගිය දවසක දැක්කා අම්මයි තාත්තයි පුතයි තුන්දෙනෙක්. අලි යොතුම් පත්‍රයන්. ඉතින් ඒක කෙලෙස් ඇති වෙන දෙයක් නෝවේ. ඒක තමන්ට එක පැත්තකින් කෝත් අර තිස්ස තිරුණාස කියනවනේ පොඩි හාමුදුරු වනවාසික තිස්ස හාමුදුරු කියනවනේ. අලියෙක් කෑ ගැහුවොත් මොකද සීවෙන්නේ? මරණය. අප්‍රමාද වෙනවා. දැන් අද මැරෙයිද දන්නේ. අද කොහොම හරි මගේ මේ කාර්යය ඉෂ්ට සිද්ධ කරන්න ඕනේ. හිත නිවා ගන්න ඕන. අරමුණු බහුල කරගන්න හොඳ නෑ. තියෙන අරමුණුත් ගෙවා දමන්න. කවුද කරන්නේ? තමන් කරගන්න ඕන. තමන් බලන්න ඕන. නාකි වෙන්න පුළුවන්, අතපය වර නැති වෙන්න පුළුවන්. හැබැයි හිතට පර නැති නෑනේ. හිතේ පණ තියෙනවනේ. ඒ නිසා හිතට අරමුණක් දෙන්න ඕනේ. මේ ධර්ම කාරණා 100%ක් දන්නේ නැති වුණත් කියලා දුන්නා නම් අස් කරන්න කියලානේ. සිංජ බික්කු ඉමන්නාව සිතා තේලව මෙස්ස තියලා දේශනා ඇති. මහාන නැව හිස් කරන්නේ. දැන් ඉස්සර නැව් වලට වතුර පිරනවා. ඒ පොඩි පොඩි නැව් තිබුණේ උරුල රුවල් නැව්නේ. කොනාටු ආවම උඩින් වතුර වැටෙනවා. දැන් වගේ ලොකු හෝටල් වගේ නැව් නෙවෙයි ඒ කාලේ තිබුණේ. දැන් ඒවට වතුර පිරෙන්නේ නැහැ ලේසියට. ඒ පිරුණත් මොකද කරන්න වෙන්නේ? ඕ මොන හරි උපකරණයකින් නැ ඉස්සර නම් බාල්දියක් කරන් ටික ටික හිස් කරන්න ඕන. ඔව් හිස් කරනකොට මොකද වෙන්නේ? නැව සැහැල්ලු වෙනවා. සැහැල්ලුනාම තමයි ෘසිසේ යන්න පුළුවන්. එහෙනම් අපිටත් හොඳම දේ තමයි අරමුණු බහුල කරගන්න එපා. අරමුණු අඩු කරගන්න. යාළුවෝ වැඩි කරගන්න එපා. යාළුවෝ පුළුවන් තරම් ඉන්නේ වුණොත් යන්න දෙ. තරහ වුණාට කමන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෝ තරහ කරගන්න එපා. එයාලා තියාගන්න. ඉතින් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ලැබෙන එක හොඳයි කියලා තියෙන නිසා. නමුත් අර අනවශ්‍ය විදියට යාළුවෝ එකතු කරගන්න ඕනේ ඕනේ නැහැ. ඉතින් අපි භාවනා වැඩසටහන් වලට ගියාම අන්තිම දවසේ හරි කලබල. ඇයි? කොළ කෑලි ගන්නවා, නම්බර් ලියනවා, අනිත් එක්කෙනාගේ සාක්කුවට දානවා, මේ අරයට දානවා. දැන් වැඩසටහන ඉවර වුණාට කොච්චර මේ ඇත්තෝ කයිවාරු ගහන වැද්ද ගෙදර ගිහින්. මටත් නම්බර් ගොඩක් ලැබුණා. මම එකම උපවාසවම්ම ගෙට විතරේ කතා කරේ. මොකද එයා දැහැමින් සෙමින් වාසය කරන බා හොඳටම පෙනුන නිසා. ඒ ඇත්ත බලනකොට ඒ උපවාසවම්මගේ ගති උත්තරේ අපිටත් තියෙනවා. ඒ සංවර භාවය, සංසුම් භාවය, යාගේ හිතේ දියුණුවක් තියෙනවා. ඒක දැක්ක නිසා විතරයි අපි කතා කරන්නේ. අනිත් අය කියන අපිටත් කතා කරන්න අපිටත් හොඳයි. අපිත් එන්න. ඒක හඳුරගෙන කිව්ව ඔය ආවට ඔක්කොම ගන්න එපා හඳුරන්නේ. මම දන්නවා ඒක ඔය ගැටි ගැටි ඔබ හඳුරවත් ඉන්න බැරි වේක ඔළුව තියා. ඒ කියන්නේ ඕපදූප හරියට. ඒ දන්න කෙනෙක් කිව්වේ මට. ඉතින් මං කෝ නෑ එහෙමනම් කරන්නේ නෑ. ඉතින් මොයි කවට එන්නෙත් නෑ කියලා. ඉතින් ඒ නිසා ඒක පහසු නෑ. මොකද එවැනි තැනකට ගිහිල්ලා නොයලී ඉන්නවයි කියන එක. භාවනාව කරනකම් හොඳට හිටියා. මීයට පිඹවා හිටියා. මීයට කියන්නේ මීයාට නෙවෙයි. ඔකේද? ඔ මීය කියන්නේ අර මේ මී මැස්ස ඉන්නේ මී වදේට. පිම්බ වගේ හිටියා. අන්තිමට මොකද උනේ?
අර හිරේදාන් ඉඳල පොඩ්ඩක් දොරැරිය වගේ කතා කරනවා ආය ඉවරයන්නේ හිනා වෙනවා කතා කරනවා. අපි ඉතින් චුට්ටක් දුරින් හිටියේ මොකද ඔබට අපි යට වුණොත් අපිත් අපේ හිතත් කෙලෙසෙනවා. ඒක තමයි ඇත්ත කතාව. කොච්චර භාවනා කරන්න කියලා ගියත් අන්තිම දවස් තමයි මෙයාලගේ හැටි බලන්න තියෙන්නේ. අර හොඳට වැඩිච්ච කෙනාගේ වෙනසක් නැද්ද? තියෙන අර කට්ටියනේ බයට ඉඳලා තියෙන්නේ. කතා කරොත් බණී කියලා ඉඳලා තියෙනවා. කතා කරන්න කරුණු හදන් ඉඳලා තියෙන්නේ. ඊට පස්සේ ඉවරයි. අර හොදලා හොදලා මඩේ දැම්මා වගේ අවසාන දවස් තමයි කලකිරෙන දවස්. ඒවා ඉන්න කැපකරු එහෙම අපිට කියනවනේ විස්තර මේ ඔක්කොම එන්නේ කිසි තේරුමක් නැති අය තමයි වැඩිපුර එන්නේ. ඉතාම සල්ප දෙනයි ඉන්නේ තමන්ගේ වැඩේ කරගෙන ගැලවිලා යන්න බලන අය. ඒ නිසා මේ සංස්කාර එකතු කරනවා කියවම තමන්ට නැති සම්බන්ධකම් අලුතෙන් ඇති කර ගැනීමත් දුකක්. අලුත් චාලුව ඇතිවීම දුකක්. නැඩ අලුත් රූප දැකීම සද්ධාහන එක ගඳ සුවඳ ගන්න එක ඔය ඉන්ද්‍රිය හයෙන්ම කරන්නේ මොකද්ද? අරමුණු බහුල කරගන්න එක. දැන් මේ දවස් ටිකේ මේ පිරිසට අරමුණු අඩු වුණාද බහුල වුණාද? අඩු වුණානේ. අඩු වෙලාම ගියා. එතකොට ගෙදරක හිටියනම් නගරෙකට ගියානම් ගන්න තිබිච්ච අර බහුල බව අරමුණු බහුල බව නැති බව දැන් සැපයි. අඩුමතරමේ සිල්පද ටිකක් හරි රැක්ක කියලා හිතන්න ඕනේ. දැන් භාවනා වැඩෙන්නේ නැහැ, මේක කාල කන්නේ හිතා වැඩක් නැහැ මේක කියලා කලකිරෙන්නේ නැහැ කොයි වෙලාවකත්. හිතන්න ඕනේ මේ දවස් ගානේ අපේ සිල්පද ටික හොඳට රැකුණා. තමන් කට පරිස්සම් කරගත්තා නම් මගේ වචනේ පරිස්සම් වුණා. මුසාවාදා ආදියෙන් මම පරිස්සම් වුණා. ඊළඟට තවත් එච්චර තවස් හිතන්න පුළුවන් අපිට. ඒක විතරක් නෙමෙයි මේ දවස්වල අපි මේ මිදුළු අතු ගෑවා, බෝමලු අතු ගෑවා, බත් පිළිවෙත් කළා, මම දැන් උපාසකම්මලා දානි සකස් කළා, පින් රැස් කළා. පිනට ගරිහා කරන්නේ තමයි අර ඊයේ කරපු දේශනා අහපු සමහර අය මුල්ටි ගැහුවා නම් මේ රැවටෙන්න පුළුවන්. මම මේ පින් කරනකොට කැමති නැති කෙනෙක් නෑ. මම හරි කැමති. පිනට නෙමෙයි ගරිහා කරන්නේ, මෝඩකම් වලට. පින්කම් කියලා ගොංකම් කරනවා. ඒකයි මං කිව්වා කියලා පින් හොඳට කරන්න, විපස්සනාවත් කරන්න. විපස්සනා බැරිම නම් ඉතින් පින්ම කරගෙන ඉන්න. ඒ මුකුත්ම නැති වෙනව නැත්තම් පින අවශ්‍ය, පින ඕන වෙනව නිවන් මඟ සපුරන්නට. ඒ නිසා වැරදි නිවැරදි කරගන්න, ඒ වැරදි අදහසක් ආවනම් අපේ අහන ශ්‍රාවකයන්ට හරි හිතන්න තියෙන්නේ පින විහිින් තමයි අපිව නිවනට හරවන්නේ. අපිට කල්යාණ මිත්‍ර ප්‍රතිසේවණේ පතිරූප දේශවාසයේ අවශ්‍ය භවභෝග සම්පත්තික සැනසille නිවන් මඟ යන්න අවශ්‍ය පහසු විහරණ ඔක්කොම ලැබෙන්නේ පින නිසා. ඒ නිසා දන් නොදී ඉන්න එපා. ඔය තෙසත්තා ඥාන, සත්සත්තා ඥාන පූජා, අටවිසි බුද්ධ පූජා, සත්බුදු පූජා කරගන්න ගමන්නේ. කරන්න ලැබුණොත් කරගන්න. මම කිව්වේ මගේ ගැනයි. මම ඔබට දුවන්නේ නැහැ. ඉරිතරයි මම කිව්වේ. මම එහෙම උනු කරයිල ඔහෙල කරන්න නැතු ඉන්න එපා. ඔහෙල කරගන්න. මං ඒව කරලා ඇති සසරෙදී. ඒකනේ මට ඒව වැටහෙන්නේ දැන්. ඒ නිසා ඒ වගේ පින්කමක් තියනවා නම් මටත් කියන්න. මම සාදු කියලා අනුමෝදන් වෙන්න. හැබැයි මට කරදර කරන්න එපා එන්නේ කියලා. මොකද මට කරදරයි, මට වැඩ තියෙනවා. මට විවේකයෙන් ඉන්න කිට වඩා වටිනා මේ දැන් ළඟදී ආදාහන පින්කමක් තිබුණා අපේ සයන්නාසගේ. මම හිටියේ නැහැ වැඩි වෙලා. මෝන දුන්නා මම උන්නාසය බැලුවා දැක්ක හරි ඇති වැඩිය. මොකද ඥාති හිතයිෂීන් ඔක්කොම එනවා. දායකයොත් හරියට එනවා ඔතෙන්ට. දැන් ආවනම් මොකද වෙන්නේ? ශුන්‍ය වෙයිද අශුන්‍ය වෙයිද? සුන් වෙලාම යනවා. එයි මේ හැමෝටම hina වෙන්න ඕන. හොක් හක්ක රිදෙනවනේ. හක්කන කියන්නේ මේ දෙපැත්ත. මැදිලම රිදෙනවා. ඊට පස්සේ බොරුවට නිනාවේ නැතරත් නේ මේ. හොඳටම දන්න තරහකාරයොත් මේවට එනවා. මොකද අපිට නැති තැන දොස් කිය කිය ඇති තැන hina වෙන මිනිස්සුත් එනකොට බොරුවටම hina වෙන්නවා අපිටත් දැන දැනත්. ඒකට ආගිය තොරතුරු කතා කරන්න සිද්ධ වෙනවා. ඊට වඩා හොඳයි හැංගිලා ඉන්න එක. එහෙනම් පිරිස්ස ගැවසෙන තැන් වලින් හැංගෙන්න හිතෙනවා නම් ඒක ඉතින් තමන්ගේ කතාවක්. ඒක අනිත් අයට සාධාරණ නෑ. ඒතර පිංකම් පෙරහැරවල වලට යන්නේ නැත්තේ ඒකයිනේ. මේ හැමෝම දැන් කෙලෙස් වැඩි වෙනකොට මොකද හිතෙන්නේ? රවුමක් යන්න ඕන. ඇත්ත කතාව කිව්වොත් රවුමක් යන්න හිතෙනවා. දැන් ගල් දුවින්න කාලේ අපිට මාසෙට සැරයක්වත් එළියට යන්න දෙන්නේ නැහැ. හේතු නැහැ යන්න. ඒක හේතුව. ඉතින් කොළඹ නෝන කෙනෙක්ගේ දානයක් තිබුණොත් අවස්ථාව දෙනවා. එහෙනම් මේ නම ලෑස්ති වෙන්නේ කොහොමද? නිකන් ඉහේ මල් පිපුණා වගේ. ඇයි හේතුව? දැන් නොමිලේ වාහනේ නෑ, වෑන් එකේ නැගලා ඔය බණ පීස් එකකුත් දාගෙන ලොකු හාමුදුරුවෝත් වඩිනවා එතන. අපේ ලොකු සයන්නාස් එතන සෝමන් සාසනේ හිටියේ. ඒ උන්නාසලගේ දායකයෝනේ. අපි දන්නේ අඳුරන්නේ කවුද කියලා.
ඉතින් කොළමින් කෑමක් කන්න මෙයන් අවදාවත් කාපු නැති ඒ කෑමට වඩා ඔය යන පාරදිගේ නිකන් රිලෙවෙක් වටපිට බලනවා වගේ මට දැනෙන. ඇයි? අර රූප දිහා පුදුම අසහනකාරී හැඟීමකින් මේ තරුණ භික්ෂුන් වහන්සේලා බලනවා. ඒ වරදක් නෙවෙයි හේතුව. දවස් 29ම හිරේ දාලා හිටි. අර වගේ ලස්සන රූප දැක්කේ නෑ දැන් අර ඒක ඕම කොමාරි මේ දැන් හිත හැදිලා නෙවෙයි ඉන්නේ. හිත හැදිලා නෑ ආසයි. එනිසා ඒ ගමන යන්න හරි කැමති. කියනකම් ඉන්න අත උස්සන්. කවුද යන්නේ හොත් කෙලින්ම අත් දෙකම උස්සනයි. ආසයි ආසයි. ඒක වෙනම කාලයක්. ඒතර ඒ කාලේ තිබිච්ච ස්වභාවය තමයි මේ රූප දකින්න කැමති, ගමනක් යන්න කැමති. එතකොට ඒකේ ආදීන දැක්කේ නැහැ කොයි වෙලාවකවත්. මේ යන ගමන නිසා මගේ විවේක ගැන දන්නේම නැහැ. එතකොට ඒ හේතුව තමන් විවේකේ වැඩිනේ. නැත්නම් මොකද්ද ගමනක්නේ? ඔව්. එතකොට පරිණත වෙනකොට ධර්මයේ තුල ජීවිතේ එතකොට තේරෙනවා මේ සංචාරයන එක නෙවෙයි අවශ්‍ය. තමන් ඉන්න තැන ඉඳගෙන හුදකලාවේ ඉන්න එක වරදක් නැහැ. එතකොට මම කියන කතාව මට තමයි සාපේක්ෂ. ඒක මන් දන්න එකක් විතරයි. තරුණ සයන්නාස කෙනෙක් හරි සිල් මෑණි කෙනෙක් හරි කියන අපිට එහෙම හරි යන්නේ අපිට පොඩ්ඩක් ගමන බිමන යන්න තියෙන්න ඕන. දැන් අපේ අය කියන අපිට ඩෙන්ටිටි ආදලා දෙන්න අපි රවමක් යන්නේ. මේ පරිණතය අවබෝධයත් එක්ක. පරිණත කියන්නේ වයසට ගියයි කියලා මේ ආසාව නැති වෙනව නෙවෙයි. ඒතකොට වයසට යන්න යන්නත් එක එක ආසාවල් ඇති වෙන්න පුළුවන්. මෑ එහෙම වෙන්නේ නැහැ. සීලෙනේ අවබෝධය ඇති වෙනවා. ඉතින් ඒක මම යෝජනා කරා උදාහරණයක් වශයෙන් දුන්නේ අපි මේ මුල් සමයේ ඉන්නකොට අපිට හිතිච්ච දැනිච්ච දෙයක් නේක. හැබැයි කෑම කන්න බෑ ගියාට. ඇයි ඒවා අපි කාපු කෑම නෙවෙයි කවදාවත්. එක එක වර්ගයේ කෑම තින් චූටි චූටි කෑම වර්ග. ලස්සන අදල් තියෙනවා කන්න අමාරු. ඇයි වෙලා තියෙන්නේ වැටකොළු නෑ අපි දන්න බණ්ඩක් කරන වේ එක එක જાති තියෙන මට මතකත් නෑ. කොළඹ જાතිනේ. හරි ඒ නිසා මේ බහුල වෙන්න සමහරට අරමුණු හොයන්න සත්‍යය පෙළඹෙනවා හිතේ කෙලෙස් වැඩිනා කෙලෙස් ගති වැඩිනා කෙලෙස් සංසිඳෙන්න සංසිඳෙන්න හිතනවා මම මේ හුදකලාව ඉන්න එක කොච්චර සනීපද කියලා. දැන් මේ රහතන් වහන්සේගේ කතාවෙන් අපිට තේරෙන්නේ එකයි උන්වහන්සේලා ක්‍රමක්‍රමයෙන් සංසිඳී ගිහින් තියෙනවා. දැන් අපිට දැනට තියෙන බය නැතුව කියන්න පුළුවන් තදංග ප්‍රහාණයක් මේ වෙලාවට. දැන් දේශකයන් වහන්සේ තදංග ප්‍රහාණයෙන් ඉන්නෝ ශ්‍රාවකයෝ ඒක ඒ අරමුණේ ඉන්න නිසා තදංග ප්‍රහාණයෙන් කෙලෙස් යට කරන් ඉන්නෝ. දේශනා ඉවරෙච්ච ගමන් මොකද වෙන්නේ ඊට පස්සේ ආයෙත් සාමාන්‍යයෙන් ගෙදරක වගේ වුණොත් දේශනාවක් දැන් මම කරලා තියෙන බණ ගෙවල් වල කන්න තියෙනවා. බණ ඉවරුනම කන්න දෙනවා පරිප්පු එක එක ජාති සෝයා මීට් මාළු ඇඹුල් තියා. දැන් බණද මතක පිඟානද පිඟානේ මොකද දෙන්නේ කෙල ගිලින රස තෘෂ්ණාව අන්න එක කිව්වේ තදංග ප්‍රහාණය කියන්නේ අන්න ඒකට. මෙහෙම රබර් බෝලේ වතුර දාලා වගේ අල්ලන් ඉන්න අත ගත්ත ගම බෝලේ උඩ යනවා. ඊට පස්සේ එතන තව කවුරුටි Tamanne හිත කැමති රූපයක් දැක්කොත් අර ඔක්කොම තාමතක නේද ඒ රූපේ පස්සේ යන්න පටන් ගන්න. කතාවකට වුණ කවුරු හරි විරුද්ධ ලිංගිකේ බණ ගෙදර කියලා මතක නැහැ මල ගෙදර කියලා මතක නැහැ ඔහේ කතා කර කර ඉන්නවනේ. ඔය මේ සංසර්ගනේ ඔක්කොම දැන් රූපයක් දැකීමෙන් ඇති වෙන දර්ශන සංසර්ගය. බල බල ඉන්නවා ඉන්න සමහර අය ඔය කතාවට යන්නේ බල බල ඉන්නවා. දෙවෙනි කොටස සමුල්ලාපන. ආනංගි කොහොමද? දැන් දාවේ. මේ පැත්තට වහිනවද? අපිට නම් හොඳට වහිනවා. ඒ කියන්නේ කියන්න දෙයක් නැත්තම් අනු මොකක් හරි මේ බෝම්බ ගහපුවක් හරි ඇදලා ගන්නවා. දැන් කොච්චර පා මරක් වුණත් මේ පාසු පෙරහැර හරි ගන්නවා. කොරෝනා හරි ඇදලා ගන්නවා. තව කවුරුනි ආතියෙක් ගැන හරි රටින් එක්කෙනෙක් ගැන හරි ගන්නවා. මම මේ කියන්නේ කවුද හරන්නේ? ඔය කතා හරි යනවනේ. දැන් කවුද කවුරු කතා කරන්නේ? පිරිමි කෙනෙක් සහ ගැහණු කෙනෙක් අම්බුණාවක වෙන්නේ. එතකොට ඒ ඇත්තන්ට 100ක් නැහැ මේ වටේ මිනිස්සු ඉන්නවයි තව වැඩ තියෙනවයි. එහෙම 100ක්? නෑ ඒක වරදක් නෑ. ඒක තමයි ස්වභාවය. ඒක සංසර්ගයක්, ආශාවදයක්. ඔන්න වගේ තියෙන දේවල්. ඉතින් ඒක සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒකට හිතේ ඡන්දෙත් තියෙනවා. බලෙන් කරන්නේ නැහැ කවුරුත් ඔක ඇවිල්ලා. තමන්ගේ ඡන්දෙ නැත්තම් අයියා මම පොඩ්ඩක් ගිහින් එන්නම් අයියා කියලා එයා යන්න දැනගන්න ඕන. එයා ඡන්දෙ තිබුණොත් අයියාගේ විස්තරත් අහනවා ඊට පස්සේ. ඔය වගේ තියෙනවා ඉතින් මම මේ දැකපු දේවල් කියන්නේ. ඒතකොට ධර්මෙත් ඔව තියෙනවා. අපිට දැන් කොච්චර මේ වැරදි කරන්නේ නැහැ කිව්වත් සිතින් හරි කරනවා. බලන් ඉන්නවා. දර්ශන ශ්‍රවණ කටහඬහන් ඉන්න ආස වෙනවා. ළඟදී ආරංචි වුණා නංගිගේ හඬහන් ඉන්න දෙන්න පොඩ්ඩක්.
වෙන මොකුත් කරදරයක් කරන්නේ. පොඩ්ඩ පොඩ්ඩ කතා කරන්න අප්පා. එහෙම වෙනවනේ. දැන් කවුද දන්නේ කටහඬ හිච්ච එක්කෙනානේ කට්ට කළු මෙයා වළඳක් වගේ එක්කෙනෙක් කියලා? දන්නේ දන්නේ. එහෙම වෙලා තියෙනවා මිනිස්සුන්ට. ඒ කියන්නේ දුරකථනෙන් කතා කළා නම් කටහඬ ලස්සනයි, එන්නක පොඩ්ඩ හම්බ වෙන්න යනකොට හිතා ගන්න මේ කළුම කළුයිලු. ඒ මන මාලන හරියන්නේ නැහැ කියලා වැඩේ මේ කොට උඩ යනවා. ඉතින් සමහරට මේ ශ්‍රවණ සංසර්ගය ලැබෙනවා පේන්නේ නැති කෙනෙක් එක්ක. ඉතින් මේ මිනිස්සු සත්ව අපි හැමෝටම මේක වෙන්න පුළුවන්. මේ ශ්‍රවණයට අහු වුණොත් අහන්න පුරුදු වෙන ඊට පස්සේ ඒක තමයි වෙන්නේ. දැන් දුරගතන පහළ වුණානේ ලෝකෙට. ග්‍රහම් බෙල් නේ හොයාගත්තේ. ග්‍රහම් බෙල් හෙලෝ කියලා දිච්චක දන්න මට මතක නැහැ. ඒ නෝනගෙනම හෙලෝද කොහෙද මට හිතෙන්නේ. ඒ නම තමයි ඔකට පාවිච්චි කරලා දෙන්නේ. කියන්නේ දුරගතනම තමයි ගියාම හෙලෝ කියන්නේ ඒකයි. තේරුමක් නැහැ ඒකට. මේ කෙනෙක්ගේ නමක් නේද එතකොට ඒක, නාම සම්මුතියන්නේ. දැන් මේක හොයාගත්තේ නැත්තම් හොඳයි කියලා හිතෙන හිටපොගම. හැබැයි දුර ඉන්න කෙනෙකුට කතා කරගන්න මේක ඕන වෙනවා. දැන් මේ දවස්වල පින්වන්නේ තියෙනවා unlimited package තියෙනවා. ඒ කියන්නේ සීමා නැහැ. දැන් මට මේ මාසෙ ලැබිලා තියෙනවා විනාඩි 40,000 ගාණක්. දැන් මම කල්පනා කාටද මම 40,000 කතා කරන්නේ? සල්ලිත් දාලා තියෙන අපරාධෙ නේද? එහෙම හිතුවොත් වෙන්නේ මේ වැඩ කර නැති කෝල් අරගෙන විනාඩි ගාණ කාලා දානවා. ඒ කියන්නේ කතා කරන්න ඕනේ. දැන් මෙහෙන් කියන වචනට එහෙන් කියන, එහෙන් කියන එකට මෙහෙන් කියන, මොනවද ඇති වෙන්නේ? සංකාර කෙලෙස් ඇති වෙනවා. මේ කතාව ධර්මානුකූල නම් ගැටලුවක් නැහැ. දැන් අපේ මහත්තයම ධර්ම කතා කරන මාත් එක්ක භාවනා ගැන කියන ඉතින් ඒක හොඳයි. නමුත් අපි මේ කෙලෙස් වැඩෙන කතාවකට නම් මේ විනාඩි 40,000 ගන්නෙ. දහස් ගානින් ගත්තොත් 1000ක් හරි කියන්නේ 1000ත් වැඩි. මොකටද 1000ක් කියලා හිතනවා. ඉතින් එහෙම දුන්නම මිනිස්සුන් නොදෙන්නේ පණින ලොවුන්ට ඉනිමං බැඳ වගේ. ඉස්සර කතා කරන්න මේ කැමති වුණත් ලොකු ටෙලිෆෝන් තිබිච්ච කාලේ බර ගාණක් විනාඩියට කැපෙනවා. ගෙරල් බාගේ කියලා කියන්නේ. ගෙරල් බාගේ අත්වෝනිස්. ගෙරල් බාගේ. සෙල්ටෙල්ද මොකද්ද කිව්වේ? සෙල්ටෙල් කියලා කිව්වේ. ඒකෙන් එහෙම මේ හුරුතල් වෙන්න වෙලාවක් නැහැ. පණ අර විදුලි පණි වීඩියෝ වගේ. අම්මා මැරුණ වරෙන්. එච්චර. සනීප නැහැ, වැඩට එන්න බෑ. ඔච්චර කියන්නේ වචන ගානට ණය කරන්නේ. ඕ. දැන් එහෙම නෙවෙයි අනේ. ඉතින් නිදා ගන්න ටෙලිෆෝන් එකේ බත් කන්න ඒක ඉඳගෙනමයි නාන්න යන්නෙත් අර කරන් යන්නේ. හැබැයි තෙමෙන්නෙත් නැනකින් තියලව නා ගන්න. වැහැදිලිද එහෙනම් කොච්චර දුරට මේ පහසුකම් වැඩි වෙලා මෙයා පිරිහුණාද? මොකද්ද මේ සංසර්ගය? ශ්‍රවණ සංසර්ගය. දැන් දර්ශන සංසර්ගෙත් ගන්න පුළුවන් ඕකෙම්ම. දුරකථනෙන් පුළුවන් අපිට අර කැමරා දෙකක් තියෙන නිසා දෙපැත්තෙන් බලා ගන්නත් ඕන පුළුවන්. එතකොට හිතුවේ නැති විදියට සංස්කාර ගොඩ ගැහුණා. තව එකක් තියෙනවා. ඒකත් කියන්න ඕක කොටන් ගත්ත එක. දැන් මේ මතක් වෙච්ච මාතෘක ඉවර කරන්න ඉපේ. සංසර්ග පහක් තියෙනවා. දැන් සමුල්ලාපනේ අපි කිව්වනේ. අපි මේ කතා භාගය දෙනවා ලොකු කතාවක්. ඊළඟට තමයි පරිභෝග සංසර්ගේ. ඒ කියන්නේ තමන් හිත කැමති කෙනෙක්, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, දෙපැත්ත කෙනෙක් ගැන මේ කතාව කියන්නේ. අපි හිතමු මහත්තයා අමුදා වැඩට යනවා. මහත්තයා සරම තියලා යනවා. නෝනේ මොකද කියන්නේ? සරම හොදන්නේ. එයා මේක වරින් වර මහත්තයා මතක් වෙනකොට මේ සාමාන්‍ය වෙන දේවල් මම මේ කියන්නේ අසභ්‍ය දේවල් නෙවෙයි. ඒ වෙනුවට ඉඹිනවා. ඒක ඉඹලා එයා ආස්වාදයක් ලබනවා. මේ තමයි මහත්මයා තමන්ගේ. ඉස්සරම තිබුණ කටයුත්තක් ගෑනු ළමයි ලේන්සු දෙනවා. තමන්ගේ පෙම්වතාට ලේන්සු දෙනවා. උඹේ සුවඳමයි ලේන්සු වේ කියලා ඔක ඉඹිනවා. හැබැයි ඊට ටීකට කලින් හොටු පිය දාලා දුන්නේ. හැබැයි මේ හාදයා මොකද කරන්නේ? ඔව් ඇත්ත වශයෙන්ම ඇත්තටම ගැඹුරට බැහැලා කතා කරොත් ඔගේ සුවඳ නැහැ. කොහෙද සුවඳ තියෙන්නේ? කොහෙද? හිතේ. හිතින් පෙම්වතිය මවාගෙන එයාගේ ලේන්සුව නේද කියලා අන්න පරිභෝග සංසර්ගේ ලබනවා. ඒත් සමහරට කෙනෙක් කාපු පිඟානේ බත් කෑම, කාලා දීපු එකෙන් භාගයක් කෑම, බීලා දීපු තේකින් භාගයක් බීම, මේ දැන් ඉතින් කතා කරන්න ඕනේ වෙන වේද වයස නිසා. නමුත් ඔක සාමාන්‍ය ජීවිතයේ ගියපු තරුණ කාලේ ඔවා තියෙන්න ඇතිනේ. ජෝඩි විටියන වෙන්න ඇති. ඒතකොට දැන් ඒවා හාත්පසින් මමතු කියලා ගිහිල්ලානේ දැන් තියෙන්නේ. දැන් කෙලින්ම භාවනාව. දැන් සබ්බේ සංඛාර අනිච්ච උපාසකම්ම දැක්කත් අහක බලන් යන සයිස් එක දැන් ඉන්නේ. මොකද හේතුව දැන් ධර්ම වැටහිලා වැඩි. හරිද? ඒ කාලේ ඔහොම කිව්වට තේරුනේ? තේරෙන්නේ නැහැ. ඒ කාලෙත් එහෙම තමයි. කෙහෙල් ගෙඩිය භාගයක් නොවන කනෝ අත්‍යතුරු භාගය මහත්තර දෙනවා. ඔයගෙ තියෙනවා. ඒකට කියන්නේ පරිහරණය කරපු දෙයක් පරිහරණය කිරීමෙන්
සංසර්ගය ආශ්වාදයක් ලබන්න පුළු. අන්තිමක ගොම පැහැදිලි කාය සංසර්ගය ඔවුනොවුන් ඉස්්පර්ශ කිරීමෙන් ලබන සංසර්ග. ඉතින් මේ පහම වාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. රහසින් පව් කරන්නේ නැහැ කියලා යමෙක් කියනවා නම් ඔය වගේ දේවලුත් ඇතුළත් වෙනවා එකට. ඔය කියන්නේ ස්ත්‍රීන්ගේ හඬ අසා සිටීම, තාපසවරුන් වල එහෙම පිටෙයිලි මැඟෙයිලි ආදී නොවිවසීම, ඉවසනවා නම් පව් කළා වෙනවා කියන රහසින්, ඒ කියන්නේ හිත බැඳුනා වෙනවා වෙනවා. ඒ වගේ අටක්ද කොහෙද තියෙනවා දේශනාවේ. මේක සංසර්ග, මේක වෙනවා, වෙන්නේ නැහැ කියන්න බෑ. මේවා වෙන නිසා තමයි තාම සංසාරේ අපි ඉන්නේ සහ යන්නේ. මේක නවත්වුවොත් අන්න රහතන් වහන්සේට මේ සංසර්ග එකක්වත් නැහැ. අනාගාමී ආරයන් වහන්සේටත් නැහැ. සෝවාන් සකදාගාමී ආරයන් වහන්සේට යම්තා තියෙනවා. පෘථජනයාට ගෙඩිය පිටින්ම තියෙනවා. එයා රූප හොයනවා, සද්ද හොයනවා, ඔය කතා බහට කවුරු හරි හොයා ගන්නවා, පරිභෝග කරපුවා පරිහරණය කරනවා. අවසාන වශයෙන් කාය සංසර්ගයටත් යෙදෙන්න පුළුවන්. එහෙනම් නොවනි සංස්කාර සමූහයක් මේ ලෝකේ තියෙනවා. ඒවා වැඩි කර ගැනීම නිසා දුක වැඩි වෙනවා. දැන් කරන්නම දෙයක් නැති දැන යම් කිසි කෙලේශ වසඟයන් නිසා කෙනෙක් යම් අරමුණක් ඇසුරු කරනවා කියන්නේ ඒක වැඩි කරගන්නේ නැහැ. එතනිනුත් බලන බේරෙන්න කවදා හරි බේරෙන්න ඕනේ. මේකෙන් දැන් යම් කිසි සම්බන්ධයක් පටන් ගත්තා, යාළු මිතුරුකමක් හටගත්තා නම් ඒකත් බලන්න ඕන කවදද මම මේකේ ගැලවෙන්නේ. ගැලවෙන්න නැති විපස්සනා මාර්ගේ, භාවනා මාර්ගේ වැඩෙන්න ඕන. නිකම් බෑ, අප කොච්චරකවත් ගැලවෙන්න බෑ රූප වලින්, සම්බන්ධකම් වලින්. ඒ වැඩි වෙනවා විසක් කඩුවීමක් නෑ. ඒ ආදීන ප්‍රකට වෙනන විපස්සනාව හොඳට වඩන්නට ඕනේ. එතකොට ගැලවෙන්න පුළුවන්. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වෙනන සිංච බික්කු මහාන නැව හිඳ නැහැ යු නැව ඉස්සොත් සිතාමේ ලවමෙස්සති සැහැල් වෙනවා. හොඳට ඉස්සරහට යන්න පුළුවන්. ඒතර සංස්කාරයන්ෙන් මිදලා මේ සසර ගමනේ අත මිදලා නිවනට වහා යන්න පුළුවන්. හොඳයි, ඒකත් ගලපාගෙන අද අපේ දේශනාව අපි එන දැනට සමාප්ත කරනවා. අස්සෝ ඔය සමත වශයෙන් සරලව එහෙම හිතන්න පුළුවන්. ඉතින් ලොකුවට බරට ගඹුරට යන්නේ නැතුව ඒ රූප කෙරෙහි ආසාවක් ආවොත්, කයක් ගැන ආසාවක් ආවොත්, කයනේ අපි ආස කරන්නේ, හිතර නෙවෙයිනේ. ඒ කයේ තියෙන කැලී ටික පොඩ්ඩක් මතක් කරගත්තම ඒ වෙලට හරි යනවා. හැබැයි ඒක කොච්චර හිතුවත් බැසගත්තු රාගයක් හිතේ තියෙන එක තමයි ප්‍රශ්නේ. ඒ ආස්වාදේ ලැබනකොට මිනිස්සුන්ට අර කැලී අමතක වෙනවා. ඒ කියන්නේ ඇතුලේ මෙහෙම කැලී තියෙනවා, අසුචි තියෙනවා, මුත්‍ර තියෙනවා, ඒවා හිතන්නවත් කැමති වෙන්නේ නැහැ ආස්වාදනීය වෙලාවට. භාවනාවේදී නෝක මතක් වෙන්නේ. ඔව්, මුලා වෙලා ආස්වාද ලබන කෙනෙක්ට කිව්වොත් එහම අසුබයි කියලා. ඒකනේ මටත් අර වැරදුනේ අවස්ථාව දෙක. මගුල් ගෙවල් ලබන කියන්නේ කියලා. අසුබේ කිව්වානේ. අසුබේ කෝනේ දාන්නේ නැති වුණා. ඔව්. ඒක ටිකක් දියුණු වෙන්නේ ප්‍රතිපස්සනා. තාම ගුම්ම නැති කට්ටිය මම මේ කියන්නේ. එනි මනමාලට අසුබ භාවනා කියලා දීලා දායකයා තරහ වුණා. ඉවස් දෙන්නත් එක්කලා නඩුවක් දානවා. ඇයි අපේ කසාද කරන්නේ තමයි මේ හඳුරෝ මේ අසුබයක් කියලා දෙන්නේ. ඒතර අසුබයෙන් වෙන්නේ හිත සුවපත් වෙන එක. වෙනතු වෙනමකුත් නෙවෙයි. ඒකෙන් කියන්නේ මේ ලෝක චාරිත්‍ර පවත්න්න එපා, විවාහ වෙන්න එපා, ළමයි හදන්න එපා කියලා කාටවත් කියන්න බෑ. ඒක වෙන්නේ නැහැ. ඔය වැඩ වෙනවා අපි කොච්චර බණ කිව්වත්. භාග්‍යතුන් වහන්සේල බණ කිව්වත් ඒක නවත්තන්න බෑ. ඒකනේ ඉතින් බුද්ධ කාලේ සෝතාපන්න ශ්‍රාවකතුන් වහුනේ. ඒක වෙනවා. ඒකනේ වෙන්න ඕන. හිත ඇතුලේ අවබෝධයක් තියෙන්න ඕන මේක සීමා වික්මව නොයන්. අවශ්‍ය රාජකාරී කටයුතු කළා අතහැරියා. නැතු මේ ගෙල්ලගෙන කරේ තියාගෙන මම මගේමයි කාටවත් දෙන්නේ නැහැ, ලිඳට යන්න දෙන්නේ නැහැ, පොලේ යන්න දෙන්නේ නැහැ, යන නැඳන පස්සේ යනවා, CCTV දානවා. මොන දුකක්ද? යුතුකමක් විතරයි. ඒ යුතුකමක් විතරයි කියලා දැනගන්න පුළුවන් විපස්සනාව හොඳට වැඩිච්ච කෙනෙකුට. හොඳයි, ඒසේම වේවා. එහෙනම් හොඳයි, ප්‍රශ්නෙකුත් අපි අහුවානේ අවසාන වශයෙන්. එහෙනම් මේ අද දවසේ අපි කතා කරේ සීලෙන් පරිපූර්ණ වෙච්ච, සමාධිය වැඩු, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්තු ගෝධික කියන රහතන් වහන්සේ. උන්වහන්සේ පිරිනිවන් පෑවේ වෙනස් විදියකට, අපි දන්න සාමාන්‍ය විදියට නෙවෙයි. තමන් විසින්ම තමන්ගේ බෙල්ල කපාගෙන තමයි පිරිනිවන් පෑවේ. තේ ගැනත් අපි කතා කළා. ඒ උතුම් රහතන් වහන්සේලගේ ගුණයක් තමයි අද අපි කතා කළේ. ඉතින් ඒ සියල්ලම ඒකාන්තෙන් අපට පාරමී වේවා, කුසල් වේවා. අපටත් මතියම් දිනකද දී රහතන් වහන්සේ නමක් වී පිරිනිවන් පාන්න මේ පින
හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෝපත් Yeah.